एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगे रुमाय वर्षा पुंची होटल के अलट नमक सितु आए ए पटांगन सीता उन्ने सेनसुराधाय सेनसुराधा होंद दवस की बोधि पूजा को पटांगन सेनसुराधाय ඔයාගෙ බුක් ෂොප් එකට විමුක්ති බොක්ස් සිටි කියලා නම දැම්මේ මම. එදා ඔයා කළුතර හෝටලයකට කෑමට එකගෙන ගියා. එතනදි තමයි මම නම දැම්මේ. ඒ වෙලාවේ ඔයා මන්දියා බලාගෙන හිටපු හැටි මට තාම මතකයි. ඒත් රත්තරන් මං අමාරුවෙන් ගොඩ එන්න හදන මේ පුංචි පොල්ලතු හෝටල් කෑල්ලට ඔයාගේ නම දාන්නේ කොහොමද? නේද? ඔක්කොටම හරියන්න මං අපේ පුතාට ඔයාගේ නමම දැම්මා. තාත්තත් විමුක්ති, පුතත් විමුක්ති. තාම පාන්දරය. වර්ෂා මේවා හිතන්නේ මහා පාන්දර දොරකඩට වී පොල්ලතු හෝටල් කෑල්ල දෙස බලාගෙනය. එය සිරියාවන්ත පාටය. ජීවිතය අල්ලාගෙන යන්නට කොතරම් අමාරුදයි දුෂ්කරදයි කියලා දනී. බලාපොරොත්තු පේන තාරකාවක් ලෙසවත් නො ආසක් දෙස බලාගෙන ජීවත් වීම දුකකි. ඒ තේ දුක දැන් තමා විඳින බව වාශා දනී. දුෂ්කරයි කියා අතහැර යා යුතුද ජීවිතය? කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස. වාශා කවි පදයක් මිමනුවාය. ආදරයේ ගින්දර ගැන හිතද්දී අයියේ ජීවිතයේ ගින්දර මහලොකු ගින්දරක් නෙමේ. ජීවිතය සමග මෙහෙම සටන් කරන්නට ගත්තේ එහෙම සිතාය. හත් දවසක් මල්ලෙන ගහකට හත් අවුරුද්ද පොහොර කවා බලා සිටීම කොතරම් අමාරුද? ජීවිතේ ආපු කරදර කොච්චරද? එන්න තියෙන කරදර මොනවාද? ඒ මොනවත් නැදන ජීවත් වෙන ධෛර්යය ගන්න එක විමුක්ති අයියේ පුදුම දෙයක්. රත්නපුරේ වර්ෂා සත්සරණේ කොළඹ ඇවිත් ආදරේ කරලා අද අනුරාධපුරේ දුක් විඳිනවා. හෙට වර්ෂා 17 නමක් සිටුවාය. වැවැත්තේ මේ ළඟය. වැව්ස ළඟ හමන දුරය. කොහොමත් මේ වැව් බැඳි රටය. වැවේ කැෆේ. එකවරම ඒ නම කෙල්ලගේ හිතට ආවේය. වර්ෂාගේ සිතට අමුතුම මිහිරක් ආවේය. ඒ මම දිව්වාය. ප්‍රියංවදා උන්නේ ඇහැරුණු ගමන්ය. ප්‍රියෝ කෙල්ල කෑ ගැසුවාය. නිදිගට කඩමින් උන් ප්‍රියංවදා දුවගෙන කුස්සියට ආවාය. කෙල්ලේ ඇයි රත්තරන්? වර්ෂා සිනාසුනාය. අම්මේ මං බය වුණ තරමක් මේකිට පිස්සු. ප්‍රියංවදා කෙල්ලට ගැසුවාය. මොකද බං කෑ ගැහුවේ? හෝටලේට නමක් ආවා. අම්මාද සිනාසේ කළු කේතලේ තේකොළ ජොග්ගොට වක්කලාය. මොකද්ද කෙල්ලේ? වැවේ කැෆේ. ෂා ලස්සනද? නියමයි කෙල්ලේ, නියමයි. හොඳද අම්මේ? ෂෝක් නම. සිංහල ගතියකුත් තියෙනවා. පොඩි මොඩ් ගතියකුත් තියෙනවා නේද පියා? දැන් දාවේ. අයියාගේ බුක් ෂොප් එකට නම දැම්මෙත් මම. විමුක්ති බුක් සිටි කියලා. වැවේ කැෆේ. ඇත්තටම හොඳයි නේද? නියමයි කෙල්ලේ. වැව පේන මානේනේ. අපි අදම බෝඩ් එක අඳින්න දෙමු. හා නිකන් ගඩොල් පාට පසුබිමේ සුදු අකුරුවලි. එහෙම කියද්දි ප්‍රියංවදාට දුකය. උඹ කොළඹ දාලා ආවේ අපරාධ කෙල්ලේ. එන්න උනානි ප්‍රියා. තේ බීලා එන්න. දරුවා පුතේ. කොල්ල නිදි අම්මේ. පාන්දර හැරුණා. පැයක් විතර හිටියා. මම්මේ ඒ පාර හැරුණු ගමන් වර්ෂා තේකත් රැගෙනම මිදුලට බැස්සාය.
යන්තම් පාන්දර අරුණලු රජරට ආසි මතුවන්නට විය. පාන්දර ඇහැරුන් නිසා තේක පුදුම රහට ඇයට දැනේ කෙල්ලේ. ප්‍රියංවදා තේක රැගෙන මිදුලට ආවාය. ප්‍රියා, මං රෑ හීනයක් දැක්ක බං. මොකද්ද ප්‍රියා? මේ අපේ අයියා විමුක්ති අයියා. ඉතින් අයියා දැන් කෙල්ලට දැඟලිල්ලේ. ඒනව මතක් කළත් ඇයට ඇතිය. මෙහෙ ආවනේ. මේ අනුරාධපුරේ? ඔව්, උදේක. ඔවුන් නොතන වාහනේ නැවැත්තුවේ. බෑලා ආවා. ඉතින් වයස ඇසුවේ හුස්ම උඩටම ගෙනය. මං දුවන් ආවා. ආ, කෝනංගි මගේ කෙල්ල කියලා ඇහුවා. ඉතින් දැන් කඳුළු ගලයි, හෝගා ගලයි. මං අතින් අල්ලගෙන කෙල්ලේ ගෙට එක්කගෙන ආවේ. ඒ එක්කම වගේ ඇහැරුණා. අනේ කඳුළු වැටින හීනයකින් නොව හැබෑවකින් ඒ වෙනවා නම් මේ පාන්දර කෙල්ලේ. ප්‍රියා, අපි සුජාට කතා කරමු. අයියාගේ තාත්තේ දන්නෙත් නෑනේ. අටට විතර ගමු. බලලම කතා කරන්න කියමු. එයාට සනීප වෙලා කියලා මට හිතෙන්නේ. කතා කරමුකෝ. හීනෙන් දැක්ක නිසා මටත් එහෙම හිතෙනවා. එයා මොනවද ඇඳලා උන්නේ? ඩෙනිමුකොයි සුදු ෂර්ට් එකකොයි. එහෙම තමයි අඳින්න ආසම. ආදර කුරුටුගි පපුයේ ලීවී ඇත්ති ලේවලින්ද? මේ තරම් ඒ හදවත් ඇවිලින්නේ ඒකද? එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.